සුබදාසක් කොහොමද හැමෝටම ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අපේ ආරේ ෆ්‍රෙන්ඩ්ස් මගේ YouTube channel එකට ඔයාලා මගෙන් ඉල්ලා තිබ්බා පොල්කෝම් එකකින් බීජින් බොක්ස් එකක් හදාගන්නවා අපේ බජීස්ලාට මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕන කියලා මම අන්න ඒ සම්බන්ධව තමයි ඔයාලට මේ වීඩියෝ එක අරන් ඉන්නේ මම ඒකදී ඔයාලට පොල්කෝම් එකකින් කොහොමද බීජින් බොක්ස් එකක් හදාගන්නේ මේ වැඩි වියදමකින් තොරව මේක අතර වියදමක් කියන්නේ මේක පොල්කෝම් එකකින් බීජින් බොක්ස් එකක් හදාගන්න ඉතින් අද අපි යමු වීඩියෝ එකට කොහොමද මේක හදාගන්න මොන වගේ කපු කරන පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕන කියලා මේ වීඩියෝ එකේදී මම ඉස්සරහට කතා කරනවා ඉතින් අපි වැඩි කතා නැතුව යමු මේ වීඩියෝ එකට ඔයාලා මුලින්ම ගන්න බීජින් බොක්ස් එක හදාගන්න අවශ්‍ය කරන පොල්කෝම් ඔයාලා හොයාගන්න ඕන ඔයාලා මේ පොල්කෝම් හොයාගන්නකොට සාමාන්‍ය මට්ටමකින් විශාලත්වයකින් පොල්කෝම් එකක් තමයි ඔයාලා හොයාගන්න ඕන මොකද පොඩි පොල්කෝම් වරගෙන තේරුමක් නැහැ බලන්න මේ පොල්කෝම් එහෙම පොඩි මේ වගේ වලන් තේරුමක් නැහැ චූටි ඇතුලේ ලොකු ප්‍රමාණයක් නැහැ එහෙනම් මම කුංචිව තෝරගන්න එපා මෙන්න මේ වගේ ලොකු ඇතුල ලොකු ඉඩක් තියෙන ලොකු ඉඩක් හදාගන්න පොල්කෝම් එකක් ගන්න ඕවලා මතක තියාගන්න අපි බලමු නිකමට වගේ මේක වටේ මැල්ලා කොච්චර වටේ විශ්කම්බේ තියෙනවද කියලා मेक अंकल विस्तु मेको फोन पड़े का अंकल विसी पहाती है ना विश का මේපල් කොම්බි වටේ විශ්කම්බේ තියෙන අඟල් 26 හමාරා ඉතින් ඔයාලට වෙන්නේ නැති මේක අඟල් 24ක් වගේ තිබ්බේ මෙන්න මේ වගේ ඒවා ගන්න එපා නක් පොඩි අනිත් එක මේක ඇතුලේ සුද්ධ කරන්න තරම් දෙයක්වත් නැහැ අනේ හින්ද මේ වගේ පුංචි පොල් කොම්බි ගන්න එපා අඟල් 26කට වැඩි වටේ විශ්කම්බයක් තියෙන එක ගන්න තියෙනවා ගොඩක් වත්ම මේ දිනේ වගේ පොල් කොම්බියක් දැන් අපි මේක ඇතුලේ සුද්ධ කරගන්න ඕන මම මේක සුද්ධ කරගන්න කලින් ඔයාලට කියන්න ඕන තව දෙයක් තියෙනවා මේ පොල්කෝම්බ මාරංගා තුනම වේදිච්ච එකක්. ඔයාලා පොල්කෝම් එක ගන්නකොට ඔයාලා බොහෝ වෙලාවට අමු පොල්කෝම්බ ගයි. ඒ අමු පොල්කෝම්බ ගත්තාම මේක සතියක් විතර යනකොට හොඳට වේලෙනවා. වේලෙනකොට මේ පොල්කෝම්බ තවත් ඇකිලිලා චූටි වෙන්න බලනවා. අන්න ඒ හින්දා ඔයාලා ගන්නකොට වේදිච්ච පොල්කෝම්බ එක ගන්න තියෙනවා නම් වටිනවා. මොකද එතකොට අපිට ඒක හරි විශාලත්වයේ බලා ගන්න පුළුවන්. දැන් මේක වේලලා ඉවරයිනේ. මේක ඇකිලිලා තියෙන්නේ. චූටි වෙනවා. අන්න ඒ නිසා පහතන ගන්නකොට වේලිච්ච පොල්කෝම්බයක් බල්ලා ගන්න. ඉතින් අපි දැන් මේ පොල්කෝම්බ සුද්ධ කරගමු. අපි මේක ඇතුළේ සුද්ධ කරගන්නවා. මොකද දන්නවද බජීත්ලා ඉන්න පුළුවන් විදිහට ඇතුළේ තවත් ඉඳ ප්‍රමාණය වැඩි වෙන විදිහට අපි මේක සුද්ධ කරගන්නවා. අපි මේක පොල්කෝම්බ ලයින් කරලා මේක සුද්ධ කරගන්නවා. සමහර කට්ටිය මේ පොල්කෝම්බ සුද්ධ කරන්න පාවිච්චි කරන තව ලේසි ක්‍රමයක් තියෙනවා. මෙයාල පොල්කෝම්බ ඇතුළට ගින්දර දානවා. අවුලනවා එන්න හිම කරන්න එපා එහෙම වුණාම මේක සවුත් වෙනවා ඒක බජිස්සලක් කරදරයක් අන්න ඒ හින්දා ඔයාලා මේ පොල්කෝම් ඇතුළට ගින්නට දාන එක කරන්න එපා මොකද ඒක තේරුමක් නැති වැඩක් ආයි ඔයාලට මම තව දෙයක් කියන්නුනේ මේ පොල්කෝම් සාමාන්‍යයෙන් බජිස්සලට අපි පාවිච්චි කරන්න දෙනකොට එයාලා එක බුත්තර මුරයක පැටව වෙලියට ආවට පස්සේ අපිට නැවත මේ පොල්කෝම්බේ සුද්ධ කරගන්න ඕන प्रश्न ඇතුළේ ජරා වෙනවනේ එයාලගේ පැටව එකපාරක් එළියට එනකොට දෙවෙනි වතාවෙත් බිත්තර දාලා පැටව එළියට ආවම අර කලින් තිබ්බ ජරාව තිබ්බත් එහෙම මේ බ්‍රීඩින් බොක්ස් එක ඉක්මනටම ජරා වෙනවා ඉක්මනටම ජරා වුණාම මෙයාලා දාන ගිහින් කවන කෑම කූඩුවේ වැටුනහම ඒවා නරක් කියලා අර කලින් තිබ්බ ජරා එකට එකතු වෙලා ඉක්මනටම මෙයාලගේ බජිස් පැටව ලෙඩ වෙන්නත් බලනවා මේ බ්‍රීඩින් බොක්ස් එක ඇතුලේ පුංචි පුංචි කණුව වගේ සත්තු జాති बलपैमेंदा ब्रीडिंग बॉक्स पारक तम पावित
නැවත සුද්ධ කරලා පාවිච්චි කරගන්න අමාරුයි වැඩිම වුණොත් විතර මුර දෙකකට විතරක් මේ පොල් කොම්බය පාවිච්චි කරන්න පුළුවන් ඒත් පළවෙනි වතාවෙන් පස්සේ සුද්ධ කරලා තමයි දැන් ඔයාලා පේනවා ඇති මම මෙන්න මේ විදිහට පොල් කොම්බේ තියෙන කෙඳි ගොඩක් අයින් කරලා ඒක බජිස්ටාට ඇතුලේ ඉන්න පුළුවන් විදිහට ඉත හදාගන්න මම මේ පොල් කොම්බේ සුද්ධ කරන්න යදාගන්නේ ප්‍රැක්ටිස් කරුත් නියන කිතාව පහසුයි මොකද ඇතුලටත් මේවා කරලා දාලා අඩලා ගන්න පොල් කෙඳි මම වල තවත් දෙයක් කියන්න ඕන මම මේ පොල් කොම්බේ ඇතුල සුද්ධ කරන්න ප්‍රධානම හේතුව තමයි සාමාන්‍ය බජිස් කෙනෙක් අනිවාර්යයෙන්ම බිත්තර හතරක් හෝ පහක් දානවා ඒ දාන බිත්තර වලින් එන කැටව පහ හිතන්න බිත්තර පහක් දාලා කැටව හත දෙනෙක් ආව කියලා මේ වගේ පොල් කොම්බයක් ඇතුලේ කැටව ඇත්තටම හතර දිනේට හැදෙන්න ඉඩ නැහැ සාමාන්‍යක පැටියක් වැටුණා වැඩිම කැටව තුන් දිනක් හැදෙයි ඒක තීරණය වෙන්නේ පැටව දාන විතර හතරෙන් පැටව කී දෙනෙක් මේක ඇතුලේ ලොකු වෙනවද කියන දේ තීරණය වෙන්නේ පොල් කොම්බ විශාලත්වයත් එක්ක ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණයත් එක්ක අන්න ඒ හින්දා තමයි මේ ඇතුලේ හොඳට සුද්ධ කරන්නේ එයාලට ඇතුලේ හොඳට ඉඩ තියෙන්න ඕන හින්දා ඒ හින්දා ඔයාලා ගන්න පොල් කොම්බේ පුළුවන් තරම් හොඳට ඇතුල සුද්ධ කරලා ගන්න කියලා මම ඔයාලට කියනවා එතකොට ඔයාලට සාමාන්‍යයෙන් බජිස්ම පැටව දාන විතර වලින් හොඳ පැටව මුරයක් පොල් කොම්බ ගන්න පුළුවන් මම ඇත්තටම මේ පොල් කොම්බ සම්බන්ධ වීඩියෝ එකක් අරන් ඉන්නේ නෙමෙයි හිටියේ ඔයාලා මගෙන් අහලා තිබ්බ හින්දා තමයි මම මේ වීඩියෝ අරන් ආවේ නැත්නම් මම ඉස්සරහට අරන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ බජිස්තර දෙන්න පුළුවන් බ්‍රීඩින් බොක්ස් සම්බන්ධව සම්පූර්ණ වීඩියෝ එකක් ඒ කියන්නේ බ්‍රීඩින් බොක්ස් සියල්ලම සම්බන්ධයෙන් සම්පූර්ණ තනි වීඩියෝ එකක් ගන්න මම හිතන් හිටියේ මම මේ වීඩියෝ අත ඔයාලා ඉස්සරහදී අරන් එන්නම් ඔයාලා මගෙන් ඉල්ලා තිබ්බ හින්දා තමයි මම මේ වීඩියෝ ඔයාලා වෙනුවෙන් අරන් ඉන්නේ ඔයාලා පොල් කොම්බ වලින් හදනවා නම් මම මෙන්න මේ කියන දේවල් අනුගමනය කරලාම ඔයාලා ඔයාලගේ බජිස්ලාට දෙන්න පුළුවන් බීඩින් බොක්ස් එක හදාගන්න ඕන මේ සුද්ධ කරන දේ නම් යාළුවනේ අනිවාර්යයි අපි හොඳ සුද්ධ කරලා ඉඳ පහසුව හදාගන්න ඕන ඔයාලට අවශ්‍ය කරන විදිහට ඔයාලට මම ඉතින් තව දෙයක් කියන්න ඕනේ මේ බජිස්ලාට මේ පොල් කොම්බ වලින් යාලේ බීඩින් බොක්ස් එක හදා දුන්නාම එක වාසියක් තියෙනවා එයාලා දාන බිත්තර පහක් තියෙනවා කියන්නකෝ ඒ පහම සාර්ථක වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි මොකද දන්නවද මම කියන්නේ එයා දාන බිත්තර ඔක්කොම මේ පොල් කොම්බේ රවුමටද තියෙන්නේ බිත්තර ටික ඔක්කොම එක තැනකට එකතු වෙනවා එයාලා බිත්තර රකින්නකොට 100%ක් සාර්ථකව මේ පොල් කොම්බේදි එයාලගේ බිත්තර එයාලට දැක් ගන්න පුළුවන් ඒකට සාමාන්‍යයෙන් සාර්ථක වෙන හැම බිත්තරයකම සාමාන්‍ය බිත්තර පහක් දැම්මොත් බිත්තර පහම සාර්ථක වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි එතකොට ඒ විතර වලින් පැටව පස් දිනක් වගේ මැත්තර මෙනවා ආවට මේ පොල් කොම්බ ලොකු විශාලත්වයක නැති හින්දා ඒ සාර්ථක වෙන පැටව ඔක්කොම එළියට එන්නේ නැහැ ඒකට හේතුව තමයි මෙයාලා එක විතරක් දාලා දවස් කීපයකින් තමයි තව විතරයක් දාන්නේ එතකොට ඒ විදිහට තමයි පැටව එළියට එන්නේ මේ පැටව එළියට එනකොට ඉස්සෙල්ලාම ආව පැටියා පුරි ක්‍රියාශීලී බවකින් ඉස්සරින්ද අවසානයේ ඉන්න පැටියා අනිත් පැටවුන්ට පෑගිලා කිරිල්ලිට පෑගිලා වගේ මැරෙන්න තියෙන සම්භාවිතාව වැඩි මේ පොල් කොම්බයක් වගේ එක්කදී නමුත් ඔයාලගේ අර පාවිච්චි කරන ඔයාලා ලව් බෝඩ්ල ඇති කරන පුරුවනෝ තමයි ඉතින් මේ පොල් කොම්බේ තියෙන තියන්න ඕනේ විදිය තීරණය වෙන්නේ ඔයාලා ළඟ පුංචි පුරුවන්න තියෙන්නේ ඒක ලොකු බීඩින් බොක්ස් ගෙනල්ලා තියන්න බෑනේ ඒ වගේ එක පොල් කොම්බ තමයි ඉතින් හරියන්නේ ඒ තර මං කිව්ව අඩුපාඩු මේ පොල් කොම්බේ තුල තියෙනවා ඔයාලා ඒවත් මතක තියාගන්න ඔයාලා මේ විදිහට පොල් කොම්බේ සුද්ධ කර ගන්නකොට ඔයාලගේ මෙන්න මේ ලෙලි එකට වෙන් නොවන විදිහට තමයි මේක සුද්ධ කර ගන්න ඕන වෙන් වුණොත් එහම ඔයාලට මේ බීඩින් බොක්ස් එක හදා ගන්න අපහසු වෙනවා කම්බි වලින් බැඳ ගන්න අන්න ඒ හින්දා පොඩක් පරිස්සමට තමයි මේක මෙයා වෙන්නේ නැති වෙන්නේ කැඩෙන්නේ නැති වෙන්නේ වෙන් වෙන්නේ නැති වෙන්නේ ලෙලි පරිස්සමට මේක සුද්ධ කර ගන්න අවශ්‍ය වෙන්නේ ඔයාලට මම තව දෙයක් කියන්නුනේ මෙන්න මේ පොල් කොම්බේ අපි හදා ගන්නකොට මේ පොල් කොම්බේ තුන තවත් වාසියක් තමයි මේක පෑවිල්ල කාලෙදී බජිස්ලා විතර රකින්න කිරිල්ලේ උන්ට පොඩක් අපහසු වෙන්නේ නැහැ මේ බ්‍රීඩින් කේජ් එක ඇතුළේ වෙලා ඉන්න මොකද මේක පොල්ලෙන් වලින් තියෙන හින්දා මේවා පෑවිල්ල කාලෙට ඇතුළ රස්නේ වෙන්නේ නැහැ ඇතුළේ තියෙන උෂ්ණත්වය වැඩි වෙන්නේ නැහැ කිරිල්ලට බලපාන්නේ නැහැ විතර කොට වෙන්න වගේ බලපාන්නේ නැහැ ඒ වගේම සීතල කාලෙදී බජිස්ලා ඒත් විතර දාලා රැක්කොත් ඒ රකින්න කාලෙදී එයාලට සීතලෙන් කරදරයක් වෙන්නේ නැහැ මෙන්න මේ පොල් කොම්බ කියන්නේ ඒ වාසිය ලොකුතම මෙන්න මේ පොල් කොම්බ වලින් අපිට තියෙනවා අන්න ඒ නිසා
कैमती मैं पोलकोटे यार पेट उपये वासी मे पोल की हदरा आई वाले मैं वाला दिन बजी सर दिन पोलको चूटी तेम अलग एतुलेटी का पूरे पेटा हेदन इक पेटी पिहाटू अर्थम तीसरे हेदन तीन इध संभावित वेटी याब गरी तीन मग इक बजी तेमना पोलको एतले हिटिया तुंदे हरीट तटू वर्धन वर्धन हरीट वर्धन तटूल मम्मी हरकाली मत बजी सुला मम्मी सार वाले वीडियो तरंगा बजी सला ब्रीदिंग के मनोदे इवे हम ब्रीदिंग के मुखद वाला दिन बजी सला गेल मनोवागे ब्रीदिंग के संबंध संपूर्ण वीडियो मम्मी सार अरंगा मैं कुंब संबंध वीडियो वाले इलाका मम्मी वीडियो गेन बलापड़े बजी सला ब्रीदिंग के बजी सला हतर दिन मेके एक्चुअली डॉक्टर पास मुगदी सामने बेटा तुम्हें खेती मत किरी पूरा हाँ देना पर किरी तीन प्रमाण का वैसे ना हमने मैंने मे वे एक्चुअल हमारे सूत कर हमारे इट परिसर तीन दीट में तेरे मे पोजिकल मे शुद्ध कला बल्कि मे पोल को बेतल पोल के इतर मिच प्रमाण वाल हित अवे एत शुद्ध करो तपे बजी अंत ब्रीडिंग के अंदर पुलवा कटाव सार्थक लीट कहना मैंने मेवी मेम अहिंकर अहिंकर वाले बजी अदन मे ब्रीडिंग के ब्रीडिंग केट कटत्ती कटकदे अला दिन बितर कोई बेतर इकतुनोदी तन मेतन स्पेस मेवागे तनक मेवागे तनक बितर इकतुम मे बात कर मेतन पुंची इशी पल बितर कटना वाला कटती बजीस दाने बितर एलिए वेटे नतीवेन मेक मुद्र तील तदागे दाने बितर पास इतना मे ब्रीदिंग के दी बदल इवर तम के कटती है मे को बजीस बितर मुद्र रग्न पास मे मे हरी अन्न सामने मिता टाकट करना तम मन मे ब्रीदिंग के कट एलिए तीन इतकोट मन दिल मे पोल को बजीस इतने दाने मैंने मेके वगे सामान्य प्रमाण तीन पट्टी लोक प्रमाण सर अभी मेकट आगट कर मेके सिद्धुरा बल मम्मी ब्रीदिंग के पट सिद्धुर फलाने मैंने मे इतर वाले मैंने मे पेन तेन तरह वाले ब्रीदिंग के पटाने वाले पर्टिकुलर मे फादी मास्टर का सर तीन अभी ब्रीदिंग बॉक्स के कटा पर्टिकुलर पटको मे दीट ब्रीदिंग बॉक्स के अंदर दी मेक बैंडिंग पंद पदारी बंदोने बंदी को अभी मेक लिस्सा मेन मे अगे कट मेन मे कीत आधारी कपागा ब्रीदिंग बॉक्स के कट मेन मेतरी मन तिबे वाले ब्रीदिंग बॉक्स कट वाले मेन मे वे तन की त्यागा आवश्यक होना मेन मेतरी वगे त्यागा आवश्यक होना होट का मेक कपल पोटल मेन मेतरी सदागा हईट मेहल त्यागा हई गेटना मेक बीमट वेटा गेलवे नटी अंदर अंदर हईट की नक्सल प्रश्न बीमट वाली ब्रीदिंग के मेक दीन बिस्तर बीमट कटीला पुटेला
කිරිලි විතර රකින්න එක නතර කරලා ඒ වගේ දේවල් වලට මුහුණ දෙන්නේ නැහැ. ඔයාලා මේ ෆ්‍රීඩින් ගේජ් එක තදට මේක හරියට ගැට ගහලා තිබ්බේ නැත්නම් අන්න ඒ හිඳවර අනිවාර්යම මේක හයියට ගැට ගහලා තියන්න වග බලා ගන්න ඕන. ඔයාලට මතකද මම දැන් කපනකොට මෙන්න කියතෙන් කට්ටවල් වගේ කැපුවා මේ. මේ කියන්නේ කට්ටවල් කට්ටවල් වලට කම්බිය වැටුනහම කොහෙවත් යන්නේ නැහැ. අන්න ඒ හිඳ මෙන්න මේ වගේ කට්ටවල් කපලා තියෙන මෙන්න මේ කට්ටවල් වලට अभी हदागत ब्रीडिंग केज अभी लवबर्ड कूड़ी कट समांतर विधिट हो उडट हिटने विधिट मुखद नेता पेटाव लोकला एलियट एनकोट यार पिया बन खाली कूड़ी एलियट इला बिमट वेटन तीन संभाविता वेडी ये किरी बितर रखने को बितर एलियट वेटन तीन संभाविता तीन मे खट उडट हर वाल नेता समांतर तिब्बे नेता अने हिंदा अनिवार्य मतक एलन को निवेदिकमेट एल्लुत वालट सार्थक बितर मुरेकिन सार्थक पेटव पीरच एलियट गन पुलवांगेनो මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න. ඔයාලට ඉස්සරහට අවශ්‍ය කරන වීඩියෝ එකක් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න. ඉතින් මං ඉස්සරහට ඒ සම්බන්ධ වීඩියෝ එතකොට ඔයාලට ඉක්මනට අරන් එනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපිත් එක්ක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියන ගමන් අදට මම ගිහින් එනවා. तवत अलू वीडियो एक हम बलापुर मैं आर वी फैंसी बर्ड यूट्यूब चैनल।